හැමදෙනාටම අයිබෝවන්. ඕගොල්ලෝ රටට ජාතියට ආදරෙයිද? අපි හරි වාසනාවන්ත ජාතියක්. මොකද සිංහලයා කියන්නේ අවුරුදු 3000 4000ක් අතීතයක් තියෙන කට්ටියක්. ඕගලන්ට ඕන නම් තමුන්ගේ රට ජාතිය ගැන ආදරය වැඩි කරගන්න මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඉතිහාසය කියවන්න ඕන. ඉතින් ඉතිහාසය කියවන යනකොට අපේ රටේ තිබිච්ච තාක්ෂණය වෙදකම සටන් කලාව වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බෙනවා. ඉතින් ඒව ගැන කියවනකොට අපට අපි ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. මේ සම්බන්ධව මම අධ්‍යයනය කරගෙන යනකොට මට එක තැනකදී හම්බෙනවා අපේ රටේ තිබුණ සටන් කලාවක් ගැන. ඒකට කියන්නේ අංගම් පොර කියලා. ඉතින් මම මේ ගැන පොඩ්ඩක් හොයාගෙන යනකොට මට හිතුණා මේක අපේ රටටම උරුම වෙච්ච සටන් කලාවක් කියලා. ඉතින් මං මේ ගැන වැඩි විස්තර දැනගන්න මම සම්බන්ධ කරගත්තා අංගම්පොර STIMA ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂක පියුමාල් එදිරිසිංහ මහත්මයාව. ලංකාවේ අංගම් සටන් කලාව කියන එක ගැන තියෙන්නේ ලිඛිත සාක්ෂි තියෙනවා. 1500ක අපේ පස්සේ පහළ තියන්නගත් ඉතිහාසෙ තියෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ලිඛිත නොවන ඉතිහාසයක් අපේ අංගම් ශාස්ත්‍රය ගැන තියෙන. හරිද? එතකොට දැන් මේ ලිඛිත නොවන ඉතිහාසය තමයි ඔය රාමණ රජතුමා, පුලස්ති ඍෂිතුමා, ඊගාවට මනු රජතුමාලා ගැන සඳහන්. එතකොට අපි දැන් ඉතිහාසයේ ගැන පස්සෙට ගිහින් යන්න කලින් අපි දැන් මුලින්ම අංගම් සටන් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. සරලව කිව්වොත් අපේ මුතුන් මිත්තන් අපේ රටට පැමිණි ආක්‍රමණික පළවහරි රට ඇතුලේ අභ්‍යන්තර කරලි මර්ධනය කරනවා. තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂාව ආත්ම ආරක්ෂාව සඳහා මුහුණු වෙච්ච සරලම සටන් කලාව තමයි අංගම් ශාස්ත්‍රය කියලා කියන්නේ. තව සරල පැහැදිලි. සරල පැහැදිලි. එතකොට මේකට යම්කිසි පෙළපතක් තියෙනවද? අපි ගොඩක් දැනෙන සටන් කලාවල එක එක පෙළපත් වගේ තියෙනවා. ඉතින් ලංකාවටත් එහෙම ආවෙන්කෝ පෙළපත් වර්ග තියෙනවද? යම්කිසි ගුරුකුල වගේ මෙහෙම කියලා කියනවා. ඔව් ගුරුකුල තියෙනවා. ගුරුකුල තියෙනවා. ඇත්තටම ගුරුකුල ගොඩක් වෙලාවට හැදුනේ මේ රාජධානි ආශ්‍රිතව තමයි. මොකද රාජධානියක් පවතින හමුදාවක් තියෙනවා. හමුදාවක් පවතින සටන් කලාවක්. හමුදාවක් කියන්නේ සටන් ක්‍රමයක් හොසන් ආයුධයක් හසුරවන්න විද්‍යානුකූලව ක්‍රමානුකූලව ඉගෙන ගත්ත මිනිස්සු නිකන් අතට අරන් වළන මිනිස්සු නෙවෙයි හමුදාවක් කියලා කියන්නේ. ඕන කෙනෙක් ඔයාට උනත් අතට තුවක්වත් දුන්නොත් නිකන් කොකා ගස්සන්න පුළුවන්. නමුත් හමුදා බොහොමයක් ලද කෙනෙක්ට තුවක්වත් දුන්නාම එයා වෙඩි තියෙන විදිය වෙනස්නේ. හරිද? ඒක එයා ඒක විද්‍යානුකූලව ඉගෙන ගන්න. ඉතින් දැන් මේ සටන් ශාස්ත්‍රයේ අන්න එහෙම ගුරුකුල තියෙනවා. කියන්නේ රාජධානියක් ආශ්‍රිතව පැවතුන ගුරුකුල තියෙනවා. අපේ ශාස්ත්‍රයේ වැඩි හරියක් අතරමයි තියෙන කෝට්ටේ ගුරුකුල. ඉතින් අතරම අපදිනිය රාජධානිය යාපෝ රාජධානිය ආශ්‍රිතව සම්බන්ධයක් තියෙනවා අපේ ගුරුකුලෙට. වැඩිහරියක් අපි කෝට්ටේ තියෙන වගේ විවිධ මේ රාජධානිය ආශ්‍රිතව පැවති ගුරුකුල තියෙනවා. නමුත් ඒක සමහර කට්ටිය පරම්පරා කියලා වරදගෙන තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒක මේ ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ සමහර කට්ටිය දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගියමු. දැන් ප්‍රසිද්ධම ගුරුකුල දෙකක් තමයි සුදලිය සහ මරුවල්ලිය කියලා. සුදලිය ගුරුකුල ගැන තමයි මේ කියන්නේ ටිකක් හරි ඔය කෙනෙක් අංගම් කරගෙන අහුවෙන ප්‍රධාන නාන්දර තමයි සුදලිය සහ මරුවල්ලිය. ඒ ඒ ඒ පුරුස් දෙක ගුරුකුල දෙක පැවතුනේ නුවර රාජ්‍ය මහ නුවර රාජධානි කාලේ තමයි පැවතුනේ. හැබැයි ඕක පරම්පරාවල් කියලා සමහර කට්ටිය වැරදිලා තර්ක කතන කරනවා. එතකොට අපි නේන ප්‍රශ්නයක්. එතකොට මේ පරම්පරාවල් කට්ටිය විතරද ඉස්කෝලේ ඉගෙන ගන්න? එතකොට මේ පරම්පරාවල් කට්ටිය විතරද යුද්ධයට ගිහින්? එහෙම වෙන්න බෑනේ කවදාවත්. හරිද? නෑ ඒක ඇත්තටම දැන් සාර්ථක කරගෙන තියෙනවා. ඒ ස්කූල්ස් දෙක. හැබැයි දැන් ඒ ඉස්කෝලේ ප්‍රධානියා සුදලිය ස්කෝලේ ප්‍රින්සිපල් විදියට පත් වෙන කෙනා මොහන්දිරම් කියලා. කියන්නේ මොහන්දිරම් ඒක ඇත්තටම ඒ වගේ ස්කෝල් එක ප්‍රධානී විදියට පත් වෙන එක තමන්ගේ මුළු අත්මුතු පරම්පරාවටම ලැබෙන විශේෂ වරප්‍රසාදය ආඩම්බරයක්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ගොඩක් ලොට තමන්ගේ නමට ඇඳගත්ත මේ ස්කෝලේ ප්‍රධානියා කියන කෙනා.
ඒක ඊට පස්සේ අර ඔහම ගිහිල්ලා ගිහිල්ලා කට්ටිය පරම්පරාවක් කියලා හිතනවා නමුත් එහෙමම නෙමෙයි ඔක කුරුකුල කියන්නේ ස්කූල්ස් ස්කූල්ස් කියන්නේ ස්කෝල දෙකක් ආනන්ද නාලන්ද ස්කෝල දෙකක් එතකොට ටියුමන් මේකේ මේ මේ අපිට තියනවාද මේ මේ වෙනසක් වෙන සටන් කලාවල ඇද්ද මම කියන්නේ ඕනම සටන් කලාවකට යම් කිසි මේ ආවෙනිකෝ ක්‍රමවේදයක් තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තාම පරාටි බින්චුන් වගේ ඒවට ආවෙනිකෝ පංච ක්‍රම කික් සහ සාමාන්‍ය ආවෙනිකෝ ක්‍රමවේදයක් තියෙනවා අපි දකින්නකොට බාහිරින් දකින්න කෙනෙකුට ඉතින් ඒ වගේ මොකක් හරි මේ අංගම් පොරවට විශේෂ තු ක්‍රමයක් තියෙනවා කොහොමද හඳුනා ගන්න පුළුවන් අපිට පිටින් බල්ලා මේක මේ අංගම් පොර කියලා මෙහෙම දෙයක් තියෙනවා එතකොට දැන් අංගම් පොර ගැන කතා කරද්දී ජනි ඉතින් දකුණු ඉන්දියාවේම සටන් කලාව කියන්නේ කියන්නේ ට්‍රැඩිෂනල් මාෂල් ආර්ට්ස් ඒ කියන්නේ මේ පුරාණ පෞරාණික සටන් කලාව ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. මොකද දකුණු ඉන්දියාව කියලා කියන්නේ කේරළ, කර්ණාටක, තමිල්නාඩු. දැන් ඔය ප්‍රාන්ත වශයෙන් ගත්තොත් ඔය තුන. හරිද? ඒ තුනේම තියෙන සටන් කලාව පාරම්පරික සටන් කලාව අටිමුරේ වර්ම කාලයයි අලරි බයට්ටු සිලම්බරම් ඔය වගේ සටන් තව ගණනාවක් තියෙනවා ඔය වගේ සටන් කලා. ඊගාවට දැන් ඔය හැම සටන් කලාවෙම තියෙන ලක්ෂණ එකිනෙකට සමානකම් කරන ලක්ෂණ. උදාහරණයක් අපේ අංගම් වල ඔය කියපු සටන් කලාවල ලක්ෂණ තියෙනවා. අපේ ලක්ෂණත් තියෙනවා. හැබැයි දැන් ඔය මොඩර්න් මාෂල් ආර්ට් මොඩර්න් කියලා කියන්නේ මම කියන මොඩර්න් නෙමෙයි නම් අපේ දකුණු ඉන්දියාව ආසියානු කලාවෙන් ඔබට කියපු සටන් ක්‍රම තියෙන කරාටි කුන්ෆු වගේ જાති ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. ඒවත් එක්ක බැලු බැලමට අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා මේ 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 දකුණු ඉන්දියා සටන් කලාවක් සහ අර මේ වෙන සටන් කලාවක් කියලා බැලු බැලමට අඳුරගන්න පුළුවන් සටන් කලාවක් ගන්න ගැනීමට අපේ සටන් කලාව වෙන සටන් කලාවලින් පොඩක්ම වෙනස් වෙන තැනක් තියෙනවා අපේ ෂේ කඩුව කඩුව හරඹේ කඩුව පාවිච්චි වෙන විදිහ ඒක බොහොම විශේෂයි මොකද මම අත්දැකීමෙන් මම කියන්නේ මට ඉන්දියාවේ යන්න ලැබුණ මේ රටවල් කීපයක් මට යන්න ලැබුණ මට රැකියාව නිසා ඉන්දියාවේ කීපතාවක් යන්න ලැබුණ අපේ සටන් කලාව संस्कृति ටයිප් එක කියන්නේ ඇඟපත ප්‍රමාණය එක වගේ කෑම බීම එක වගේ සංස්කෘතියින් 90ක් විතර සමානයි අපි ඔක්කොගේ එතකොට දැන් මේ 10 මට මතක නැහැ 16 වෙනි සතවර්ෂයේ කොහෙද වෙනකම් අවසානයේ වෙනකම්ම අපේ ලංකාව සහ ඉන්දියාව කොටබිම සම්බන්ධලා තිබුණයි කියලා කියන්නේ 16 වෙනි සතවර්ෂයේ තමයි මට මතක තිබුණේ අවසාන කොටසත් ගැලවිලා ගියයි කියලා කියන්නේ ඒක එතකොට ඔයා හිතන්න මේක මේ එකම කන්ටිනෙන්ට් එකක කොටස් එකම රටක් එකම රටක් එකම භූමියක් එකම රටක් නෙවෙයි එකම භූමියක් හරිද? ඒකට ඉතින් මිනිස්සුන්ගේ ඒවා බොහොම සමානයි. ඒක වෙන්න ඕනේ මේ සමානකම තියෙන්න ඕනේ. ඔව්. ඒකට ඉතින් මේ සටන් කලාව ඔක්කොගේම මේ එකිනෙක අතර අන්තර් සම්බන්ධතාවයක් දකින්න පුළුවන් ගොඩක් හොඳට අධ්‍යයනය කරන කෙනෙක්ට ඒක පේනවා ලොකුවටම මේ සම්බන්ධතාවක් තියෙනවා. සමානකම ලොකු සමානකමක් තියෙනවා. හැබැයි වෙනස්කමුත් නැතුව නෙමෙයි. එතකොට ටියුමල් මේ දැන් අපේ රටේ ඇත්තටම මේ මේ තියෙනවා නේද සටන් කලාව තව කෙනෙකුට දෙන්නේ නැති මේ එකක් දෙන්නේ නැතිකමක් අඟවාගෙන තියෙන විදිහක් තියෙනවද නේද අංගම් පොර ඔයාගේ පස්සේ තව කෙනෙකුට දෙන්න ඔයාගේ හොඳම මේ ගෝලයට විතරයි දෙන්නේ කියන එහෙම මොකක් හරි තියෙනවද ලංකාවේ ක්‍රමවේදයක් හරි කලාවට આવෙන්න පුන දෙයක් තියෙනවද සටන් කලාවට ලංකාවේ පාරම්පරික කලාවල් ගණනාවකට වෙදී තිබුණා ඒක තමයි ඒකින්දම තමයි අද මේ අපිට මිදවන්න වෙලා තියෙන සමහර දේවල් සම්බන්ධයෙන් අපේ වෛද්‍ය විද්‍යාවේ තියෙන මත්ද ශාස්ත්‍රයම තිබුණා තමයි හොඳම කෙනාට දෙනවා එහෙම නැත්නම් සමහර කට්ටිය පොරකමින් ඒක තියාගෙන මැරලා යනවා ඒකට කාටවත් නැහැ ඒ දේ වුණා තමයිටත් වුණා ඉතින් ඇත්තටම දැන්ට එන්නේ හේතුව මේ අංග ශාස්ත්‍රයේ රහස්‍ය සටන් කලාවක් කියලා මේ ආවනේ දෙයක් ඒක එන්න හේතුව මොකද 1918 ඔය කැනල්ලෙන් පස්සේ සුද්ධ සටන් කලාවක් තහනක් තිබුණා ඊපස්සේ ඒක ඒකට මේ දැටි පියවර ගන්න සටන් කලාව මුහුණ වෙලා තිබුණොත් කොහේ යනවා. ඒක ඒගොල්ලෝ දකින්නේ ඒගොල්ලන්ට තර්ජනයක් කියලා. ඒගොල්ලෝ මොකද කරේ? මම සටන් ගුරුවරෙක් නම මම මුහුණ වෙනවා කියලා දැනගත්තා. මට මුලින්ම ඇවිල්ලා මොනින් එකක් දෙනවා මේක නවත්තන්න. දෙවෙනි පාර ඇවිල්ලා මගේ අංගම් පඩුවත් එක්ක මේක ඉනිපත් කරලා යනවා. තුන්වෙනි පාර ඇවිල්ලා ඒත් නැත්නම් මේක කරන්න ඕන නම් තුන්වෙනි පාර ඇවිල්ලා මරලා දානවා. අවුරුදු 20 ක් බය නිසා මේක
උගන්වන එක නැවත ප්‍රසිද්ධිය උගන්වන එක නැවත ඊට කලින් මේක ශාස්ත්‍රය ප්‍රසිද්ධිය උගන්වන ශාස්ත්‍රය මේ අංගම් මේ ඔය අපි මාන ඉතිහාස ලිවිදි වල තියෙන මේ ප්‍රසිද්ධිය පැවතුනේ නුවරහෙම තියෙච්ච මේ මාරට පේනවා කියලා යනකොට මේක මේ මිනිස්සු ප්‍රැක්ටිස් කරනවා ඒ වගේ මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ සම් පාසල් ඕනක පාසල් ඕන කෙනෙක්ට කියලා මොකද ඉතින් අත්තම රහස්‍ය සටන් කලාවන හමුදාකට ඉගෙන ගන්න බෑනේ ඒක තේරුණා නේද ඔයාලට ඊට පස්සේ දැන් මේ මිනිස්සු මේ ගුරුවරු බය වෙච්ච නිසා දැන් මට මේක ප්‍රසිද්ධිය උගන්වන්න බෑ මම බයයි මම මරනවා නේද අනික ඒ කාලේ අපේ ඕන තරම් මිනිස්සු ඉඳලා දෙන අනිත් පැත්තට මේ ඔත්තු දෙන්න කට්ටිය ඒක නිසා අපේ කට්ටිය කරලා දෙන කොහොමද දැන් මම දන්නවා නම් මම එක සංගවගෙන හොරෙන් කාටවත් නොමේ මගේ පුතාට උගන්වන්න එයත් එයත් ඉතින් ඒක බයින්න එයා එයාගේ පුතාට උගන්වන්න ඒ ඔය විදිහට තමයි තාත්තගෙන් පුතාට පරම්පරාව නැත්නම් ඊට කලින් මේක මේ හැමෝටම ඉගෙන ගන්න පුළුවන් උපන් වාසල්ලා මොකද අයිති අනිත් හේතු අපේ අපේ රටේ තිබුණා කියන්නේ මේකට මේ අපේ පුතාවේ අපේ ශ්‍රී ලංකා යුද හමුදාය ප්‍රධානී මගෙත් එක්ක යා රිසර්ච් ඩෙවලොප්මන්ට් ටීම් එකේ ඉන්නගෙන අපේ ලංකාවේ තිබුණා නෑ නිත්‍ය හමුදාවක් වාද කොහොම සුළු හමුදාවක් තමයි තිබිලා තියෙන්නේ නිත්‍ය හමුදාවක් විතර නෑ ලංකාවට කියලා තියෙන්නේ මහජන හමුදාව ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට කැඳවන හමුදාව කියන්නේ සාමාන්‍ය මිනිස්සු යුද පුහුණුවක් ලබලා ඒගොල්ලෝ ඊට පස්සේ තම තමන්ගේ ගෙවල් වලට ගිහින් තම තමන්ගේ ගෝවි ගෝවි තවම අනම්මනම් කරගෙන ඉන්නවා ආක්‍රමණයක් කරේ මොකක් කරේ ආවහම අනබෙරේ ගහනවා එතකොට තත්කාල මේගොල්ලෝ අතට අහු වෙන්නේ මොකද්ද ඒ ආයුධය අරන් ඒ ළඟම පෝස්ට් එකට රිපෝට් කරනවා ඒක තමයි අපේ තිවිච්ච සිස්ටම් එක ඉතින් එහෙම වෙන්න නම් හැමෝම සටන් කළා ඉගෙනගෙන තියෙනවා අරතරටම නම් වුණත් අඩුවක් නම් ඒ කඩුව හසුරන්න එයා ඉගෙනගෙන තියෙනවා එල්ලක් නම් ඒක හසුරන්න ඉගෙනගෙන තියෙනවා නේ ඔව් ඒක හැමෝම ඉගෙනගෙන සටන් කළා එතකොට මේක තියෙනවා නේද මේ පොටස් වගේ අංගම් ඊළඟම් මායංගම් කියලා දැන් කිසි දෙදීමක් බව ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔව් දැන් ජනිත් අංගම් අංගම් ඇත්තටම මේ ජනප්‍රිය භාෂා මේ භාෂාවේ කියන්නේ අංගම් පොරව උනාට මේ ශාස්ත්‍රය නම අංගම් ශාස්ත්‍රය අංගම් ශාස්ත්‍රය බෙදෙනවා පොටස් තුනකට ප්‍රධාන වශයෙන් අංගම් පොර ඊළඟම් පොර මායංගම් කියන අංගම් පොර කියලා කියන්නේ hand to hand කම්පන මේ තේරෙන භාෂාවෙන් කියන්නේ hand to hand කියන්නේ නිරායුත සටන් හරිද ඊළඟම් පොර කියන්නේ ආයත සහිතව කරන සටන් ඒකට මායංගම් කියලා කියන්නේ මේ දෙකටම අයිති නොවන ඔය අපි කියන්නේ කොඩි වින ඊගාවට පිල්ලි පිමිනවා කාලම් පිමිනවා කියලා තියෙනවා ඒ වගේ ජාතක ඔය ඒ වගේ දේවල් තමයි ගුප්ත ශාස්ත්‍රය ආශ්‍රිතව සතුරන් මැඩලීම තමයි අතනෝ මේ මායංගම් එතකොට දැන් ආයේ අංගම් පොර කියන එක අංගම් පොර කියන ශාස්ත්‍රය අතනෝ මේ කම්ප්ලීට් මාෂල් ආර්ට් එකක් කියලා කම්ප්ලීට් මාෂල් ආර්ට් එකක් කියලා කියන්නේ මේ අපේ තියෙනවානේ සටන් කලාවල් බෙදෙන රේන්ජස් හතර පංචින් රේන්ජ් එක කිකින් රේන්ජ් එක ගැප්ලින් රේන්ජ් එක ටැපින් රේන්ජ් එක මට මතකයි හරි ඔය හතරම අංගම් ශාස්ත්‍රයට ඇතුළත් අන්න එකයි තියෙන මේක හරි ලස්සන දෙයක් කියන්නේ මේ සම්පූර්ණ සටන් කලාවක් නේ හෑන්ඩ් ටු හෑන්ඩ් කියන කොම්බැට් හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් කියන ආය කොටස් හතරකට මුටි ගැට පොර නිල මුටි ශාස්ත්‍රය මුටි කියලා කියන්නේ අපි ස්ටෑන්ඩ් අප් ෆයිටින් එක ඉතගෙන දැන් අපි දැන් කික් කරනවා පංච් කරනවා ඒක හරිද ඊට පස්සේ බ්ලොක් කරනවා මුටි ගැට කියලා කියන්නේ සතුරාව තමන්ගේ අතපය ඔළුව වගේ જાති පාවිච්චි කරලා ගැටයකට හිර කරගන්න ඒක මාරාන්තික වෙන්න කරන්න තිර කරන්න පුළුවන් එහෙම නැතිනම් පුළුවන් ඒ සතුරා එකත් මෙල්ල කරන ක්‍රමයක් ග්‍රැප්ලින් කියලා කියන්නේ හරි මුටි ගැට පොර පොර කියලා කියන්නේ ග්‍රවුන්ඩ් ෆයිටින් සහ රෙස්ලින් ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් ග්‍රවුන්ඩ් ෆයිටින් සහ රෙස්ලින් කියන කොටස තමයි පොර කියන කොටස ඒ කියන්නේ මේ වර්තමානයේ තියෙන සියලුම සටන් කලා දැන් අපි ගත්තාම මේ ඉතිරිලා තියෙන්නේ නමුත් අපේ සටන් කලා මේ ඔක්කොම එකතු වෙච්ච මේ එකතුලා තියෙනවා තියෙන්නේ එතකොට ඒ කියන්නේ සම්පූර්ණ සටන් 100% ප්‍රායෝගිකව බලය කරන්න හැකියාවක් තියෙනවා නේද මම බලුවා ප්‍රායෝගික මේ ශාස්ත්‍රය ඉගෙන ගත්ත කෙනෙක්ට අත්තර පුළුවන් මාර්ගයේ තියෙන හැකියාවක් තියෙනවා ඊගොඩ අවසාන කොටස නිල කියන කොටස මේ නිල කියන කොටස ප්‍රෙෂර් පොයින්ට්ස් වලට හරය ඉල්ල කරන විදිහ ඒකත් අත්තර යම් කිසි ශාස්ත්‍රයක් අත්තර මේක වැඩි දුර අධ්‍යයනය කළ යුතු ශාස්ත්‍රයක්. එතකොට අපි උමා දැන් ඔය නිල කියන කොටසේ දැන් කියපු නිසා මම මේ දැන් ගන්න කැමතියි නිල කියන කොටස ඇත්තටම දැන් අපි ෆයිට් එකකදී අපි සටනකදී ඔය නිල කියන කොටස භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවද ප්‍රායෝගිකව ගත්තාම? මේක නේ අපිට පුළුවන් පහර දෙල්ල කරන්න නිලයකට මේ ලොකු ෆයිට් එකක් යන සටනක් යන වෙලාවක. ඒක මතක තියාගන්න ඕනේ හැමෝම කියන්න තරම් ලේසි නෑ විදිලේකට පහරක් එල්ල කරන්න. මොකද හිටගෙන ඉඳලා උදාහරණයක් ඔය සටන් කළා සාධාරණ කෙනෙක් මම දන්නවා මොතයි සටන් කළා සාධාරණ. ඔයයි ඔයා සටනකදී මිනිහෙක් යාට ගහන ගමන් එකතන හිටන් ඉන්නේ නෑනේ ජනි. දැන් මූව් වෙනවා. හරිද? ඒක බයිනම හිටවන්න ඉස්සරහට එනවා පස්සට එනවා.
මනුස්සය හිටගෙන ඉන්න මනුස්සයෙක් නෙමෙයි යා. යා හැමතිස්සෙම මොකක් හරි ඇක්ෂන් එකකින් ඒ වගේ කෙනෙක්ට නිලයකට පහර දෙන්න අමාරුයි. එතකොට ඒකට තියෙන වෙනම ක්‍රමවේදයක්. ඒ කියන්නේ මම පහරක් මෙල්ල කරන්න ගන්නේ ඔයා කොහොමද පහර හසු කරගන්නේ? ඔව් ඒකට හසු මේ හරව ගන්න පහර. ඒ කියන්නේ ඒ වලට අපි කියනවා ඔය හොර පාරවල් කියලා જાතිය. හොර පාරවල් කියන්නේ ඔයා මුලා කරනවා මේ පාරවල්. මං සමහරවට ඔයාලට දෙනවා පාරක්. මම දන්නවා ඔයාට මම බොහොම වේගෙන් නැතුව මම ඔයාලට පහරක් දෙනවා මූණට. ඔයාට අග්ගාලේක බ්ලොක් කරගන්න. මම දෙන්න මාට බ්ලොක් කරගන්න තමයි අත්තම කතා. ඔව්. ඔයා බ්ලොක් කරන්න ඔයා ගත පාවිච්චි කරන විදිහක් තියෙනවා. අන්න එතකොට මට ඔයාගේ කිහිල්ල යට තියෙන නිලේ ඇරෙන්න පුළුවන්. එතකොට මම ටක් ගාලා අනික් අතින් ඒ නිලේට පහර දෙන්න. පහර දෙන්න. අන්න ඒ වගේ එකක් තියෙන අත්තම ගානක් තියෙන නේ. ඒක තමයි මේ දැන් ලෝකේ ඇත්තටම වෙනස් වීගෙන යනවා නේ මේ පුදුම විදිහට. දැන් ඒ කාලේ අපි කඩු සහ ඒ කිංචි ඒවා පාවිච්චි කරු. දැන් තියෙනවා පිස්තෝල සහ තුවක්කු අපි උදාහරණයක් කිව්වම අපි දන්න ඒවට මුහුණ දෙන්න අමාරු කියලා. නමුත් යම් කිසි කෙනෙක් අපිට පිස්තෝලයක් දී කරුවොත් අංගම් පොරවලින් තියෙනවා මොකක් හරි ක්‍රමවේදයක්. ඇත්තටම කියනවා මේක මේ වර්තමානයේට පරිණාමය වෙලා තියෙන මොඩිෆයි වෙලා වෙනවද නැත්නම් මොඩිෆයි විය යුතුද? ශාස්ත්‍රය දිනු තැන්ග ගාන මොහොතයි වොයිස් අරාටි වගේ සටන් කරලා මේ මොහොතේ අපි දැන් මේ කතා කරන මේ මොහොතේ ලොකේ කොහෙ හරි තැනක ඒ අප්ඩේට් එක. ඔව් මම දැකලා තියෙනවා මේ ඔබතුමා මේ එක එක දේවල් මේ අධ්‍යයනය කරන මොයිතයි වින්චුන් වගේ ගුරුවරයාට දෙනවද පුහුණුවීම් ලැබෙනවා මම දැකලා තියෙනවා. මේ ඔබතුමා කරන්නේ මේ මේක මේ මොඩිෆයි කිරීමක්ද? නැත්තම් නෑ මොඩිෆයි කරන්නේ නෑ අපි ක්‍රොස් ට්‍රේනින් කරනවා. ක්‍රොස් ට්‍රේනින් කියලා කියන්නේ වෙන කට්ටියත් එක්ක අපි දැනුම බෙදා ගන්නවා. ඒගොල්ලෝ අතරේ දැනුම අපි ලබා ගන්නවා අපේ දැනුම. හැබැයි අපි කිසිම වෙලාවක මේක එකට කවලම් දෙන්නවත් කරන්නේ නෑ. ඒක බොහොම වගකීමෙන් යුතු කියනවා. හැබැයි ක්‍රොස් ට්‍රේනින් කරනවා. මොකද අපේ මේ මේ සටන් කලාව කියන්නේ හොබි එක. මේක ආසාවට කරන්නේ. හරිද? අපි ආසේ අනිත් දේවල් වල මොනවද තියෙන්නේ? දැන් උදාහරණයක් විදියට යනිත් දැන් ඔයා මොහොතයි කරන කෙනෙක් විදියට මොතයිල තියෙන ප්‍රධාන දෙයට පවර් කිකින් කියන එක. හරිද? අංගම් ලාස්ට් පවර් කිකින් නෑ. ඒකට හේතුව මොකද? උදාහරණයක් විදියට අන්න ඒක හරි ශෝක්තයක්. අර මං කිව්ව දකුණු ඉන්දියාවකම බලපාන සටන් කළ එකකවත් අප දැකලා තියෙන අපේ අධ්‍යයන ඇතුලේ පවර් කිකින් ඒ වලට තියෙනවා කියලා. බලරි පයප් වලවත්, තිලම්බරම් වලවත්, පර්ම කාලේ අටිතඩිය කිසිම සටන් කළාම පවර් කිකින් නෑ. ඒකට හේතුව මේ දකුණු ඉන්දියාවේ ඉන්න මිනිස්සුන්ගේ පත් වෙන්න අපි කියලා කියන්නේ කාෆ් මසල් එක පොඩි. මුලින්ම අපේ शरीर तेल प्रमाण रगदापेम අභියෝගයක් වෙන්නේ නැද්ද වෙන සටන් කලා එක්ක? දැන් ඔයා ගින්න ඔයාගේ ජීවිතේ තියෙන මේ අද්දකීම් එක්ක ඔයාට යම් කිසි සටන් කලාවක් අභියෝගයක් කියලා නැහැ නෑ. එහෙම අභියෝගයක් විදියට මම හිතන්නේ නෑ. ඉතින් අපි මේ මම හැමදෙස්සම කියන්නේ සටන් කලාවල් කිසිම එකක් අරකට මේක සම්පය කරන්න එපා. ඒ සටන් කලාවල් හැදිච්ච අරමුණු තියෙනවා. සයිර සටන් කලාවල් හැදුණ දැන් උදාහරණයක් විදියට චනිත් දැන් චීන කෙනෙක් ඒ වූෂු මේ කියන්නේ තාවුළු එකක් කරන විදිහයි වෙන රටක කෙනෙක් කරන විදිහේ බලන්න කොහොම වුණත් අර චීනක කෙනා කරන විදිහේ තියෙන අමුතුම එකක්. ඔව් අමුතුම විදිහක් තියෙන අයගලංගස දැකලා තියෙන දෙයක් නේ. හරියන්නේ ඒ සටන් කලාව නිර්මාණය වෙලා තියෙන එකයි. ඒ සටන් කලාව නිර්මාණය වෙලා තියෙන ඒගොල්ලන්ගේ. ගම් සටන් කලාව වගේ දේක නිර්මාණය වෙන්නේ අපේ යකට. ඒක කිසිම වෙලාවක සටන් කලාවල් දෙකක් මනින්න බෑ. දැන් උදාහරණයක් විදිහට ඔයයි මායි සටනක් කරා කියමු. ඔයා මොහොතයි කියන ගත්තා. මම අංගම් ශාස්ත්‍රය කියනවා. අපි දෙන සටන් කරා. ඒ කියන්නේ ඔයා දිනනවා කියමු. ඔයා මොකක් කරගෙන මාව නොකවුට් කර. ඒකේ තේරුම ජනිත් මොතා යංගම් පොරවල් ඩොට් හොඳයි කියන එක නෙමෙයි ඔයාමට වඩා හොඳයි කියන්නේ. ඔව් ඒ කියන්නේ ඒක පුද්ගලයා මත ඩිපෙන්ඩ් වෙනවා කියන එක. කලාව මත නෙමෙයි පුද්ගලයා මත. මේක හදාරා තියෙන ප්‍රමාණය අනුව වෙනස් වීමක් තමයි වෙන්නේ. දැන් ලෝකෙ ඉඳපු හොඳම සටන් කරුවෝ පෙරදිලා තියෙනවනේ. මයික් ටයිසන්ලා, මොහොමඩ් ඩලීලා, ඊගාට ඒ ක්‍රෝනමැඩ් එක කීපාර පෙරදිච්ච මිනිස්සු. මේකල ඒගොල්ලෝ ඉග්‍රේට් උනේ නැහැ.
ඒ වෙලාවේ දක්ෂතාව. ඒ වෙලාවේ මොලේ පාවිච්චි කරන විදිය, ඒ වෙලාවේ අතපය පාවිච්චි කරන විදිය, ඔයා කොච්චර ප්‍රැක්ටිස් වෙලා කියනක අනුව ඒක තේරෙනවා. ඒක තේරෙනවා අංගම් පොරවලට නම් මෝතායි හොඳවත්, මෝතායි වලට නම් අංගම් පොරවක් හොඳයි කියන එක නෙමෙයි. ඔව්. ඇත්තටම තව දෙයක් දැනගන්න නම් මේ අංගම් පොර ශිල්පියාට යම්සි ප්‍රතිපත්තියක් තියෙනවා. මම කියන වෙන සටන් කලා ශිල්පියන්ට අම බාහිර වූ වෙනම විශේෂිත වූ යම්සි ප්‍රතිපත්තියක් තියෙනවා. මේමයි ගොඩක් සාම්ප්‍රදායික සටන් කලා වලදුනේම ඒ හැදිච්ච භූමි භාගයේ රකි. ඒක තමයි ඒකේ ප්‍රධානම සමහරවල් ගෝත්‍රයක් ඇතුළේ හැදිලා ඒක ගෝත්‍රේ රටක් වුණා වෙන්න පුළුවන්. නමුත් ඒකල ප්‍රධාන අරමුණ තමන්ගේ මාතෘභූමිය, තමන්ගේ සීමාව රැකීම. ඒක අංගම් ශාස්ත්‍රයේ මූලික ආරම වෙන්නේ මේ රට ආරක්ෂා කිරීම. රට ජාති ආරක්ෂා කිරීම තමයි අංගම්. ඒකට තමයි හිඳ තමයි ඉස්සර ඉඳන් අපේ පන්සල් වලින් ලොකු අනුග්‍රහයක් ලැබුණේ අංගම් ශාස්ත්‍රයේ වුණාට. හාමුදුරුවෝ පවා ඉඳලා තියෙනවා, නායක හාමුදුරුවෝ පවා ඉඳලා තියෙනවා මේ අංගම් ශාස්ත්‍රයේ කෙළපැමිණි අය. මොකද ඒගොල්ලෝ රට මූලික කරගෙන තමයි මේ ශාස්ත්‍රය හැදෑරුවේ. මොකද ඒක ඔය අංගම් ශාස්ත්‍රයේ පොරොන්දුවක් තියෙනවා. තමන්ගේ පෞද්ගලික අරමුණු සඳහා මේ ශාස්ත්‍රය පාවිච්චි කරන්න බෑ කියලා. පොරොන්දුවක් ගන්නවා සමහර ගුරුතුමෝ. ඒක ඒ විදිහට කරේ අර මේක රටල් වෙනුවෙන්ම පාවිච්චි කරන්න කියන තැනදී තමයි ඉතින් එහෙම නැත්තම් දුර්වලයේ කියන්නේ උදාහරණයක් විදිහට මම තම කවුරු හරි එක්ක අපි පාරේ නැහින්ස මොනසෙට මිනිස්සු කට්ටියක් එකතු වෙලා ගහන. ඒක මම මේ දුර්වලයා වුණෙන් ඉදිරිපත් වෙ යුතුයි. අනේ මේ වගේ දේවල්. ඒතර මේ මොනවද මේ ඒක ඇත්තම කිව්වොත් දැනිට ඔය ගොඩක් මාෂල් ආර්ට්ස් වල තියෙන දෙයක්. ඔය දැන් ඌෂෝ වල දෙනවා දසපනත කියලා දෙනවා ඌෂෝ වල ඒකෙත් ඔය ඔය දේවල්ම කියලා දෙනවා. එතකොට ෆියුමල් මට දැනගන්න පුළුවන් මේ මේ ඔගොල්ලෝ මේ පටන් ගන්නකොට තියෙනවා රාවණා නමස්කාරය කියලා සහ මේ රාවණා රජුරුව සමග යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද මේ සටන් කලාවේ? එහෙමයි. දැන් රාවණා රජතුමා කර කිව්ව අර වඩ පටන් ගන්න ක්‍රම ඉතුවේද 2500 කට එහා ඉතිහාසයක් ගැන තියෙනවා කියන එක ඉතින් තමයි මේ ඉතිහාසය. ඒ කියනවා මේ ශාස්ත්‍රයේ පටන් ගන්න මේ ශාස්ත්‍රයේ ප්‍රෝගාමියා රාවණා රජතුමා නෙමෙයි. මනුකේන රජතුමා. මේ මනුකේන රජ පරම්පරාව තමයි ඔහොම රජතුමාගේ. ඒ කියන්නේ රාවණා රජතුමාට කලින් පරම්පරාව රාවණා රජතුමාට කලින් රාවණා රජතුමාට කලින් ලෝකේ පළවෙනි රජතුමා කියන සලකන්නේ මහා සම්බත මනුකේන රජතුමා. මේ කතා කරන්නේ මේ ජනප්‍රවාද. ජනප්‍රවාද. එතකොට දැන් ඒවල කියන විදිහට මේ ඔය ඔය මනුකේන ඇතර මනුකේන රජතුමා රාවණ රජතුමාට නෑ කෙනෙක් වෙනවා මව්පා රාවණ රජතුමා මව්පාර්ශවය. පිය පාර්ශවය වෙන්නේ නෑ. රාවණ රජතුමා පිය පාර්ශවය ඇත්තරම බ්‍රාහ්මණ බ්‍රාහ්මණ. පිය රජතුමා බ්‍රාහ්මණ වංශිකෙක්. මේ රාවණ රජතුමා පිය පාර්ශවය. මව්පාර්ශවය තමයි මේ ශ්‍රී ලංකාවේ තලං ලංකා ගුණේ ගොඩක්ම සම්බන්ධ වෙන්නේ ඉතිහාසයේ. එතකොට දැන් ඔය මේ රාවණ රජතුමා කොහොම එනවා ඒ සටන් ශාස්ත්‍රය අතින් අත ඇවිල්ලා දිනුයි දිනුයි විල ඔක රාවණ රජතුමාගේ සීයා කියන්නේ කුලස්තිර්ෂි. කුලස්තිර්ෂිවරයා එතුමාගේ එයා එයා විශේෂ වෛද්‍යවරයෙක් කියන තමයි සල්. එයා ඒ තමගේ වෛද්‍ය දැනුමත් එකතු කරලා මේ ශාස්ත්‍රය නවීකරණය කරා. එහෙම නිල සම්පන්න කොටස එකතු කරලා මේ කුලස්තිර්ෂි එතුමාගේ ලා තියනවා මේ මතය. ඊට පස්සේ මේක එයා එයා සියලුම ශාස්ත්‍රය හොඳටම ඉගෙන ගන්න කියන්නේ යාගේ මුණු පුරා. ඒ කියන්නේ රාවණ රජතුමා. ඉතින් රාවණ රජතුමා තමයි මේ අංගම් ශිල්පීන් විශ්වාස කරන්නේ. ඉතින් මෙතෙක් කියුවා ප්‍රබලම සටන්කාරය. ඉතින් මෙතෙක් කියුවා දක්ෂම සටන්කාරය කියලා පිළිගැනීමක් තියෙනවා. හැබැයි රාමායණය ඇතුළේම ඕක අභියෝග කරන තැනකුත් තියෙනවා. මොකද තමයි රාමායණය ඇතුළේම තැනක දැන් කීපක කියනවා රාවණ රජතුමාට වඩා දක්ෂ සටන්කාරයෙක් තමයි රාවණ රජතුමාගේ පුතා මේක නාද කියන්නේ. ආ. මෙහෙම හේතුත් තියෙනවා. ඉතින් අර කොහොමද එයන නමුත් ශිල්පීන් විශ්වාස කරන්නේ රාවණ රජතුමා තමයි මේ සටන් කලාවේ අද්විතීය චරිතය සහ මේ මෙතුමා තමයි මේක නිසියාකාරව ක්‍රමවේදයකට සකස් කරලා තියෙනවා මතකයි. මෙතුමයි මෙතුමාගේ සීයයි දෙන්නා. සීයම දෙන්න. එතකොට කුලස්තිස්. ඔව් ඒතර පියුමල් අපිට මේ අපිට දැනගන්න හම්බලා තියෙනවා මේ මේ අංගම් පොර ඇතුලේ යම්කි භාවනා ක්‍රම තියෙනවා කියලා. එතනම අපි ටෙලිනාට හැර මේ බල්ලා දිනවට දැකලා තියෙන අර කුලීන ශක්තිය අවදි කර ගැනීම වගේ දේවල්. ඒ වගේ යම් කිසි විශේෂ දු භාවනා ක්‍රමයක් තියෙනවද? අපි දන්න භාවනා ක්‍රම මේ මෛත්‍රී භාවනා, විදර්ශනා භාවනා ඒවට අමතරව යම් කිසි දු භාවනා ක්‍රමයක් තියෙනවද? ඒ තුලින් මේ කුණ්ඩලීන ශක්තිය කියන එක අවදි කර ගන්න පුළුවන්ද? ඒ කුණ්ඩලීන ශක්තිය යම් කිසි දේවල් වලට යොදා ගන්න හැකියාවක් තියෙනවද? එහෙම පුළුවන්කමක් තියෙනවද? මේ වගේ මොකක්ද හරිද? ඕනම සටන් කලාවක breathing exercises තියෙනවා. හරිද?
කරාටි වල තියෙනවා බේසික් සර්විස් වල තියෙනවා ඒගොල්ලෝ මේ ඔය අතරම අංග ශාස්ත්‍රයේ ප්‍රීති කියන්නේ මේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන්න පාවිච්චි කරන එක තමයි මේ හුස්ම ගැනීම ක්‍රමය හුස්ම ගැනීම පාලනය කිරීම කියන්නේ ප්‍රාණයාම ඔය ප්‍රාණයාම භාවනාව තමයි අතරම අංග ශාස්ත්‍රයේ තියෙන්නේ ඒ තියා සමාන තව තියෙනවා මේ කාය සුදික් භාවනාව සමාන එකක් තියෙනවා කියන්නේ තමන්ගේ පංචේන්ද්‍රියන් හැමතිස්සෙම අවදි කරගන්න තමන්ගේ වටපිටාව ගැන තමයි හැමතිස්සෙම දැනුවා ඉන්ද්‍රියදී බව දැනුවා මෙහෙම කරන්න එක ක්‍රමයක් තියෙනවා ඉතින් ඒ භාවනා ක්‍රම තියෙනවා තමයි දැන් මම අද මේක ඔය කායනසතිය වගේම සමාන භාවනාවක් ඒකෙන් වෙන්නේ අර කියන්නේ සතරකදී සතුරා තමන්ට පහර එල්ල කරන්න කලින් අපිට පුළුවන් සතුරා එල්ල කරන පහර මොකක්ද ඒක ඒ වගේ කලයක් ඒක තමයි මයින්ඩ රතෙන් ටේනවා මම කුණ්ඩලිනී කියන දේ අංගම් ශාස්ත්‍රයට අයිති දෙයක් නෙමෙයි. ඒක යෝග ශාස්ත්‍රයට අයිති දෙයක්. ඒක විශේෂ භාවනාවක් වේ කුණ්ඩලිනී වර්ග මේ අවදි කරන්නේ ප්‍රාණයන්. ඒ හුස්ම ගැනීම පාලනය කිරීම වගේ මේක විවිධ ප්‍රමෝල්ට කිරීම වගේ තමයි මේක මේ ගන්න මේ නිසා අංගම් ශාස්ත්‍රයට අනන්‍ය දෙයක් නෙමෙයි කුණ්ඩලිනී කියලා කියන්නේ. කුණ්ඩලිනී කියන්නේ යෝග ශාස්ත්‍රය. හින්දු යෝග ශාස්ත්‍රයේ දෙයක් තමයි කුණ්ඩලිනී කියලා කියන්නේ. කැමති කෙනෙක්ට ඒක කරද ඔයාට උනත් මේ ඔව් එතකොට මේ අපේ තියෙන වෙදකමයි අංගම් කරයි දෙවි පාරවල් දෙක දෙයක් නැත්නම් මේ එක දෙක සමාන තමයි කී දෙකම එකපාර යන්නේ නෑ දෙකම එකටත් එක හේතුවක් ඔය එළ වෙදකමත් ඇහැන්ට දියුණු කරපු කෙනෙක් තමයි අපුලස් තියෙන්නේ ඒ කියනවා තමයි මේ සටන් කලාව දියුණු කරයි කියලා දැන් තමයි අපිට දුන්නු සටන් කලාව ගන්න අඩිමුරේ කියන සටන් කලාවත් එක්කම යන සටන් වෙදකම තමයි සිද්ධායුරේ ඊගාට කලරි පයට සටන් කලාවත් එක්කම යන එක තමයි අෂ්ටාංගායුරේ ඒ වගේම අංගම් ශාස්ත්‍රයත් එක්ක යන මේ වෛද්‍ය ක්‍රමය තමයි හෙළ වෙදකම. නැත්නම් දේහ ධම්මය කියලා කියනවා. ඔව් අර ඔබතුමා කිව්වේ මේ කලරිය පාටු සටන් කලාව මේ ඉස්සලා අංගම් පොර වගේ තිබුණ සටන් කලාවක් නේද? දැන් ඒක මේ දියුණු වෙලා ආවිල්ලා මම හිතන්නේ මේ ක්‍රීඩාවක් වශයෙන්ත් ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ ඒක යම් කිසි මට්ටමකට. ඉතින් මේ දියුණු වෙලා කියන්නේ මේ අංගම් පොර වගේ තිබුණ සටන් කලාව කියලා උදේ ඇත්තම ඒක සම්ප්‍රදායික සටන් කරනවා. ඒකවල ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මේ දැන් ඒ ක්‍රීඩා විදියට වර්ධනය කරගෙන යනවා. ඉතින් ඒක කොටසක් සම්ප්‍රදායික විදියට අර සම්ප්‍රදායික ශාස්ත්‍රයම අදලා සමහර තව කට්ටියක් මේ ස්පෝට් ගත්ත කරගෙන ඉතින් උගත කරාටි වලත් තියෙනවා. කරාටි වල තොකිනව කරාටි කරන කට්ටියක් වෙනම ඉන්නවා. ස්පෝට් කරාටි කරන කට්ටියක් වෙනම ඉන්නවා. එතකොට ඒගොල්ලත් එහෙමනේ. ජාතික අංගම්පොර සම්මේලන අංගම්පොර ෆෙඩරේෂන් කර්නල් තමයි තමයි ඒ සම්තුරු දරන්නේ ඉතින් අපේ මූලික අරමුණ මේක ක්‍රීඩාවක් විදියට කොහොමද පරිවර්තනය කරන්න කියලා. ඒක ක්‍රීඩාවක් විදියට පරිවර්තනය කරොත් මේක අපිට පුළුවන් ස්කෝල වලට. ස්කෝල වලට දුන්නාන් පස්සේ මේක අලුත් ළමයි මේකට එකතු වෙනවා. තරුණ ක්‍රීඩකයෝ එකතු වෙනවා. මේක තරඟ රටාවක් ඇති වෙනවා. ඉතින් ඒකට විරුද්ධ කට්ටියක් ඉන්න. ඒක සමහර කොටස් වලට තරඟ රටාවක් ඇති වෙනවා. මමත් විරුද්ධයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක උනායි කියලා හිම බෑ මේක මේ ක්‍රීඩා කුරු ඉස්සරහට යනවා මොකද ඒ උදාහරණයක් විදිහට ගන්න අපි නම් මේ ශාස්ත්‍රය කියලා ගත්තේ ඇඟේ අමාරු ඇම්මට කියලා කියන්නේ ඇම්මට අපි හරිද දැන් දැන් අලුත් ළමෙක් එයිද කිසි ඇචීව්මන්ට් එකක් නැතුව ඒක දැන් නම් පොරවල බෙල්ට් එකක් නැහැ හරිද ඒ මොකුත් නැහැ ඔයා ඉගෙන ගන්න තරමට ඔයාලට ශාස්ත්‍රයේ දැනුම ලැබෙනවා රෙට ඔයාට ඒක කිසිම තැනක පෙන්වන්න බෑ ඒ කියන්නේ මට මෙන්න මම මේ බෙල්ට් එක මම මේ මේ කියලා ග්‍රේඩ් එකේ කියලා පෙන්වන්න බෑ හරිද ඉතින් දැන් අලුත් ළමයි achievement එක බලපොරොත්තු achievement එක අරගෙන ඉතින් තරන මට certificate එකක් තියෙනවා මට ඒක ඉතින් එහෙම හුදු plan ඉතින් අපි ඒ ළමයින්ව අපි ඒ ළමයින්ට බැනලා වැඩක් නැහැ ඉතින් ඒක තමයි දැන් මේ යන ක්‍රමය ඔව් හරි ඉතින් අපි එහෙමනම් ඒ යම් යම් තැන්වලදී අපි නියම්ම ශීලී වෙලා ඒ දේවල් කරන්න ඕනේ
එතකොට මේක ක්‍රීඩාවක් විදිහට වෙන එක බොහොම හොඳ දෙයක් විදිහට මම දකින්නේ මේ මේ ශිල්පයේ පැවැත්ම. ඒක පැවතිනවා. ඉන්දියාව කරානම් අතන ඉන්දියාව කරානම් කලර් පාට් කියන්නේ අපිට වඩා සම්ප්‍රදායික සටන්. ඒ කියන්නේ අපිට වඩා කියලා කියන්නේ අපිට වඩා රෙගුලර් කුලා ක්‍රමයක් දෙක ධර්ම විදිහට වැඩි සටන් කලා. එහෙමදීදී ඒගොල්ලෝ එක ක්‍රීඩාවක් විදිහට කරා ඒක බොහොම සාර්ථකව මේකට කරන් යනවා. ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ ඊගාවට එන මේ ආසියානු මේ ක්‍රීඩා වලට මේ කලර් පාට් එකතු කරා. ඒක තියෙන්නේ ඒක. ඇත්තටම අංගම් ශිල්පියාගේ අවසාන බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අංගම් ශිල්පියාගේ ඕනම සටන් කලාවක් කරන කෙනෙක්ගේ අවසාන බලාපොරොත්තු මුලින්ම ජීවත් වෙන්න කියලා. හරිද? ඊට පස්සේ අපි මරණයත් සමග කොයි වෙලාවෙත් ඉන්නේ කියන එක දැනගන්න. ඊට පස්සේ අවසාන වශයෙන් හරියට මරණයට මුහුණ දෙන්න. ඒක තමයි ඕනම සටන් කලාවක් හදාගන්න කෙනෙක් කරන්නේ. අංගම් ශිල්පියෙක් වගේ. හරි? අපිට සඳහන් කරුවොත් ඔබතුමාගේ ආයතනය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා? ඔව් අපි ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සමඟ එම්බසි එකත් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ඉන්ජිනියර්ස් මාෂල් ආර්ට් ඇසෝසියේෂන්. ඔබ කෙටි කරාම තමයි ස්ටිමා කියලා වැටෙන්නේ. ඒ කියන්නේ මුල් අකුරු ටික ගත්තාම ස්ටිමා කියලා. ඒකට අපි මේ සටන් කලා ශාස්ත්‍රයේ ගොඩක් දුරට අඳුරන්නේ අංගම්පොර ස්ටිමා කියලා. අපි ආයතනයක්. අපි එක ගුරුවරයෙක් වටා ගොනු වෙච්ච කණ්ඩායමක් තමයි අපි ආයතනයක්. ඒ කියන්නේ ප්‍රයත්න වෙන ගුරුවරු කීපෙකුට මණ්ඩලයක් ඉන්නවා. අපේ ඇතුළේ දැන් ලංකාවේ අංගම් පොර වලට විශේෂ නිර්දේශයක් නැහැ හැමෝටම පිළිගන්න පුළුවන්. නමුත් අපේ ආයතනය ඇතුළේ අපේ තියෙනවා වෙන පිළිගත් විශේෂ නිර්දේශයක්. අපි ඒකට අනුව තමයි පුහුණු වෙන්න කරන්නේ. ට්‍රේනින් තියෙනවා අපේ. ඉතින් අපේ ආයතනයේ තියෙන්නේ අතුරුගිරිය තමයි ප්‍රධාන ට්‍රේනින් සෙන්ටර් එක. ඉතින් ඊට අමතරව ලංකාවේ දැන් ටීම් එකම කරනවා ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා. විදේශීය රටවල් දෙකකත් අපේ ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා. ඔව් ඒක තමයි. ඊට අමතරව අපේ තියෙනවා වෙනම රික්‍රූට් සෙන්ටර් එකක්. මම කතා කරන්නේ ෆොරිනර්ස් ෆොරිනර් කෙනෙක් ගැන නේද? මේ ලාංකිකයෙක් ගැන නෙමෙයි. ෆොරිනර් කෙනෙක් අපේ එනවා නම් ওই සටන් කලාවල් කරපු කෙනෙක්. මේ තියෙනවා ඒගොල්ලන්ගේ එක අපේ ස්කීම් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා දවසකට පැය 8 ගානේ සතියකට දවස් 6ක්. කියන්නේ සතියට පැය 48ක් ඔය වගේ මාසයක් ඉගෙන ගන්න එක ස්කීම් එකද. එහෙම කරොත් ඔන්න ඒගොල්ලන්ට අපේ පළවෙනි ලෙවල් එක කියන්නේ අතපය හරඹ යම් මට්ටමකට සහ කන්ඩිෂනින්ග් කියන්නේ ඔය පදම් කිරීම, ශරීරයේ පදම් කිරීම ඔය වගේ දේවල් ටික යම් මට්ටමකට ඒ පුහුණුව මාසයක් ලබා ගත්තාම ගන්න පුළුවන් ඒකදී හරි දුෂ්කර පුහුණුවක් නේද දවසකට පැය 8ක් ඒ වගේ සතියට පැය 6 දවස් 6 ට්‍රේනින් එක දවසේ අනිමාඩු තියෙන්නේ ඒ අපේම ස්ථානයේ ඉඳලා කැම් වීම ඒ ඔක්කොම කරලා ඒ ට්‍රේනින් එක කරලා එහෙම කරන්න හැකියාවක් තියෙනවා ලාංකිකයන්ට අපි එහෙම කරන්නේ නැහැ හේතුව කියන්නේ අපේ මිනිස්සුනේ ලොත් එක්ක අපි කතා බහ කරලා මොකක් හරි කරගත්තා කිසිම මොකද මම රිසල් එකේ වගේ මේ අපි ශ්‍රී ලාංකිකයන්ගේ මේ ලංකාවේ ලෝකල් පාසස් වල අපි ගන්නෙම නැති තරම් හැබැයි විදේශිකයන්ගෙන් මුදල් ගන්නවා අපේ රටට. ඒලා අතර විදේශ මුදල් අවශ්‍යයි. අවශ්‍යයි. මෙන්න මෙන්න රටවල් වල ඉන්නවද ගුරුවරු දැන් හිටන්නකො මට ඉගෙන ගන්න ඕන වුණා මේ යුරෝපේ කොහේ රටක ඉන්නවද ඕගොල්ලන්ගේ ආයතනයේ ගුරුවරයෙක් විහිදිලා ඉන්නවා අපේ ආයතනයේ කියන්නේ ගුරුවරයෙක් නෙමෙයි අපේ තියෙන ලෙවල්ස් කීපයක් ගුරුවරයෙක් සහ කුහුණු කරුවෙක් කියන්නේ ට්‍රේනර්
කියලා කියන්නේ එක්කෙනෙක්. හරිද? අපි ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා ඉතාලියේ ජර්මනියේ ඉන්නවා. ඔලිවර් හර්මට් කියලා කියන්නේ දැන් 2009 විතර ඉඳන් ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න කෙනෙක්. මාස ගණන් අතර වෙලා ඉගෙන ගන්න කෙනෙක්. තුන් පාරක් විතර ඉන්න වෙලාවල් තියෙනවා. දැන් ඔලිවර් හර්මට් සමා ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ අපේ පන්ති පවත්වාගෙන යන්නේ අතරම යා. දැන් දැන් තමයි කියන්නේ සමහර කඩු කිසි වෙනවා. නමුත් මේ පන්ති නම් සාර්ථකව කරගෙන යනවා. ඒක දෙකේම ඉන්න අපි සාමාන්‍ය ළමයි 60ක් විතර ප්‍රමාණයක් ඉන්නවා ඒ ජර්මනි ස්විට්සර්ලන්ත දෙකේ. කොහොමද බායතන සම්බන්ධ කරගන්නවා නම් ඒ සම්බන්ධව ඔව් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ලේසියම www.antapura.com අපේ වෙබ්සයිට් එකේ නැත්නම් ඔය antapura ස්කීමා කියලා සර්ච් කරලා Facebook එකේ අපේ page එකේ තියෙනවා ඒකට channel එකක් තියෙනවා ඔය එකට ඔයගොල්ලෝ message එකක් දැම්මත් tag දෙකක් ඇතුළත අපි ඔයාලට respond කරනවා ඒක තමයි අපි වැඩ කරන්නේ සිසිත් ඊට අමතරව ජනිත් අපි මේ තව විදේශ රටවල් දෙකක විශේෂයෙන් යුරෝපේ තව රටවල් දෙකක විතර ළඟදී මුචිය මේ මොන ප්‍රශ්නේ නිසා අය පොට්ටක් එහාම යනවා හ්ම් මේ පටන් ගන්න අපි උත්තර ලෑස්ති කරලා දෙනවා හැබැයි අපි ට්‍රේනර් කෙනෙක්ව දාන්න අපි නිකන් ඔහේ දාන්නම් වාලේ දාන්නේ නැහැ මිනිස්සු එක්ක හරි අපි ඉතාලියේ කෙනෙක් දානවා නම් මේ අපේ විශේෂ නිර්දේශයේ විදිහට අඩුම ගානේ ආයුධ පහක්වත් හරියට හසුරවන්න දැනගන්න කෙනෙක් වෙන්න එතකොට තමයි අපි ට්‍රේනර් කෙනෙක් විදිහට යාම මැදියක් පාරන ලෙවල් එක ඉතින් ඒ වගේ තත්ත්වයක කෙනෙක් නිසා අපි නිකන් ඇවිල්ලා නම් එහෙම නිකන් අර පොත්තර ගන්න කෙනෙක් කියලා මිනිස්සුන් අමාරුවේ දාන්නේ මොකද එහෙම වුණොත් වෙන්නේ මේ ශාස්ත්‍රයේ නම තමයි කැලෙසෙන්නේ. ඔය විශේෂයෙන් ඔයාම දන්නද ඔයා දැන් ওই දේශ රටක ඉන්න කෙනෙක් ওই රටවල ওই මිනිස්සු නිකන් එන්නේ නැහැ නේ. ඒගොල්ලෝ එන්නේ යම් දැනුමක් සහිත වෙන්න ඕනම දෙයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ යම ඒක අංගම්පොරණ ඉගෙන ගන්න ඉන්න පිටු ඔය විදේශිකයෝ අපි ගාවට එන මිනිස්සු අංගම්පොර දන්නේ නැති ටික විතර අංගම්පොර ගැන කියවලා ඉන්නේ හොඳට. බොහොම ස්තුතියි බිමා මම ඔයාගේ ඉස්තර ඔක්කොම යටින් සඳහන් කරන්න එහෙනම් අපි නැවත ලාක හමු බොහොම ස්තුතියි ඔබට හොඳයි